नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ए भाग्यवत्तु अरहत्तु तथागतोरु मगतियादेन्नो पमनके उज्जलया उत्साह कोट ससरिन एतरवीतुय එලෙස මඟ කියා දෙන නිසා අක්ඛාතාරෝ යනුෙන්ද සියලුම කෙලෙස් හොල් හදින් සිතෙන් ගලවා ඉවත් කර දමා ඇති නිසා අඛිලෝ යනුෙන්ද එසේම මේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ කෙලෙස් රෝගයට බෙහෙතක් වැනි වූසේක. උන්වහන්සේගේ මඟ පෙන්වීම යටතේ කෙලෙස් රෝග සංසිඳුවාගත්තු බොහෝමයි. රාගයෙන් රෝගී වූ අය, ද්වේෂයෙන් රෝගී වූ අය, මෝහයෙන් රෝගී වූ අය බුදුරජාණන් වහන්සේ නැමැති බෙහෙතින් සුවපත් වූහ. රූපනාදේ නැමැති රෝගයෙන් රෝගී වූ කේමාව බුදුරජාණන් වහන්සේ නැමැති අමා ඔසුව මගින් සුවපත්ව මහරහත් මෙහෙණියක් වූවා පමණක් නෙවෙයි, බුදුරජාණන් වහන්සේගේ අග්‍ර සාධිකා තනතුරද ලැබුවා. මෙසේ බුදුරජාණන් වහන්සේ කෙලෙස් රෝගයට ඖෂධයක් වැනි උහෙයින් අගදූපම නම් වනසේක. මෙසේ උතුම් වූ ගුණයන්ගෙන් සමන්නාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. අති උත්තමනීය 550 ජාතක පුත් වහන්සේගේ දෙවැනි වන්නුපත ජාතක දේශනාව. अखिला सुनो वन्नुपधे खनन्ता उद्धंगने तत्थ पपं अविन्दुं एवं मुनि विरिय बलोपपन्तो अखिला सुविन्दे हदयस्स संतिन्ति अखिलासिनो කියලා කියන්නේ කුසීත නොවූ ඇරඹුව වීරිය ඇත්තෝ. වන්නුපතේහි කියන්නේ, වන්නු කියන්නේ වැලි වලට කියන නමක්, වැලි මඟෙහි කියන අර්ථය. කනන්තාති යනු පොළව සාරන්නාහු කියන අර්ථය. උද්දංගනේති කියලා මේ කියන්නේ උද කියලා කියන්නේ නිපාතය. අංගනේති කියලා කියන්නේ මිනිසුන් සැරිසරන ප්‍රදේශයක ඒ වලවල් නැති බිම් කොටස කියන අර්ථය. තත්ත කියලා කියන්නේ ඒ වැලි මඟෙහි පපං අවින්දුන්ති ජලය ලැබුවා හොයයි. ජලය වනාහි පානය කරන බැවින් පාපති කියලා කියනවා. ගලා යන ජලය පාපනම් ජලය ඒ අර්ථය එනවා. අවන්ති යනු ඒ උපමා සැසඳනවට කියන නම. මොනීති යනු මාන යන ඥානයයි. කාය සංවරය එකකින් හෝ යුක්ත වූ පුජ්‍යලයා මොනී කියලා කියනවා. ඔහු වනාහි අගාරිය මුනි, අගාරිය මුනි, සේක මුනි, අසේක මුනි, පච්චේක මුනි, මුනි මුනි කියලා විවිධ වෙනවා. ඉතින් එහි අගාරිය මුනි නම් මගඵල ලබලා මේ සසුන දැනගත් ගිහියා. අනගාරිය මුනි නම් එබදම පැවිද්දා. සේක මුනි නම් මතු හික්මේ යුතු සද්දෙනා. අසේක මුනි නම් රහතන් වහන්සේ. පච්චේක මුනි නම් පසේ බුදුරජාණන් වහන්සේ. මුනි මුනි නම් සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ. මේ කරුණෙහිදී සියලු දෙනාටම එක් කැටි කොට මෙසස් නැහි මොනෙස්ස නැත්තන් නුවණ යුක්තූ බැවින් මුනි කියලා අර්ථයක් දක්වනවා. එහෙම දැනගන්න ඕනේ. විරිය බලූප පන්නෝති කියලා කියන්නේ වීරියෙන් හා කාය බලයෙන්ද ඥාන බලයෙන්ද යුක්ත වූ කියන අර්ථය. අකිලාසු කියලා කියන්නේ කුසීත බව නැත්තේ සිරුරෙහි ඒකාන්තයෙන්ම නහර ඇට ඉතිරි වේවායි මස්ලේ වියලේවායි මෙසේ කියන ලද සිව් අඟින් යුක්ත වීරය කරන තැනැත්තාට, අලස බව නැති කෙනාට, වින්ද හදයස්ස සන්තින්ත සිතෙහිද හදවතෙහිද සිසිල්ව ඇති කරන හේයින් සන්තින්ත යන ඒ නම් වලින් හඳුන්වන ධ්‍යාන විපස්සනා රහත් මඟ නුවණැයි කියන ලද ඒ උසස් දහම් ඇස ලබයි කියන අර්ථය මෙයින් ගන්න පුළුවන්. කෙටියෙන් ගත්තොත් නොවලස්ව
වැලි කතරෙහි සරන්නාහු එම පොළොවෙහිම ජලය ලැබූහ. එසේ කායික වීරියෙන් හා ඥාන බලෙන් යුක්ත වෙහෙස නොදක්නා යෝගි තෙම ධානාදී හෘදය සාන්තිය ලබන්නේ කියන කෙටි අර්ථයයි මේ වචනාර්ථ වශයෙන් දික් කරලා දැක්වේ. වීරිය කියන දෙය අපේ ජීවිතයට බොහොම ආගන්තුක දෙයක්. ලෝකයාම වීරිය කරන්නේ වීරිය කළ යුතු දේවල් වලට නෙවෙයි කියන එකයි ලෝක ස්වභාවය. එසේ නොකළ යුතු දේවල් වලට වීරිය කරමින් කළ යුතු දේවල් වලට වීරිය නොකරමින් සිටින ලෝකයාට සැබෑ වීරියත් ඒ වීරිය කළ යුතු ආකාරයත් ඒ වීරියෙන් සැබෑම ප්‍රයෝජනයක් ලැබෙන ආකාරයත් දේශනා කළ මෙවන් ධම් දෙසුන් ශ්‍රවණය කරන්නට තරම් වීරියක් යොදවන්නට තරම් වාසනාවන්ත සිතක් ලැබූ පින්වතුනි, දැන් මේ දක්වපු ගාථාවට අර්ථයට අදාළ කතාවත් අපි දැනගෙන අපි කරන්නා වූ වීරියන්ට සැබෑ අර්ථයක් වටිනාකමක් ලබා ගන්නට අපේ ජීවිතය සාර්ථක කරගන්නට මහා කුසල් ඇති ධර්ම ශ්‍රවණමය කුසලෙ ළඟා කරගන්නටත් අපි මේ මොහොතේ සූදානම් වෙමු. පින්වතනි, සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ විසින් මේ ගාථාව දේශනා කරේ කුමක් අරඩයාද කාටද මේ සියල්ල ඇතුළත් අතීත හා වර්තමාන කතාව අපි දැනගමු. මේ වන්නෝපත ජාතක දේශනාව බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වාසය කරන සමයේ තමයි දේශනා කළේ. කවරෙකු අරඩයා දේශනා කරාද කියලා දැනගන්නවනම් අත්තරබ වීරයති භික්ෂුන් වහන්සේ නමක් අරඩයා තමයි දේශනා කරේ. සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කාලේ සැවැත් නුවර වැසි කුල පුත්‍රේ දේවරාමට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ හමුවේ දහම් අසලා පහන්සිතින් කාමාදීනව දැක පැවිදිව උපසම්පදාවෙන් පස්වසක් වෙලා උභය මාතෘකාවන් ඉගෙන විදර්ශනා ක්‍රමයේ ඉගෙන බුදුරජාණන් වහන්සේ වෙතින් තමන්ගේ සිදර ගැළපෙන කමඨහනක්ගෙන අරණ්‍යයකට පිවිස වස් එළඹ ඒ වස් තුන් මාසෙම උත්සාහ කරලා ආලෝක මාත්‍රයක්වත් උපදව ගන්නට බැරි වෙනවා. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේට මේ වගේ සිතක් පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් පුජ්‍යලයන් සතර දෙනෙක් ප්‍රකාශ කරා. ඔවුන් අතරින් මා පද පරමයක විය යුතුයි කියලා. මේ අද්භවෙහි මට මඟක් හෝ ඵලයක් නැතයි කියලා මේ ස්වාමීන් වහන්සේ හිතනවා. මාර්ගඵල ලබන්න බෑ කියලා හිතනවා. ඒ නිසා අරණ්‍යගත වාසයෙන් මට ඇති ඵලේ කුමක්ද? බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා ඒ රුවින් අග තැන්පත් බුදු සිරුර බලමින් මෙහිදී දහම් දෙසුම් අසමින් වාසය කරන්න ඕනේ කියලා නැවතත් දෙවුරම් මෙහෙරටම පැමිණෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ කුලපග වූ යහළුවෝ නැත්තම් මිත්‍ර ස්වාමීන් වහන්සේලා ඇබැත් නියම බුදුන්ගෙන් කමටහන්ගෙන මහනදම් පුරමේ කියලා ගිහිල්ලා දැන් පෙරලා ආවු ජන සමාජයේ ඇලෙමින් හැසිරෙනවා. ඉතින් කුමක්ද ඔබගේ පැවිදි කිස සඵල වුණාද? නැවත ඉපදීමක් නැති කෙනෙක් බවට ඔබ පත් වුණාද කියලා අහනවා. ඒ වෙලාවේ ඇවැත්නි, මා මගඵල ලැබීමට සුදුසු පුජ්‍යලේ වීතුවේ සලකා මම වීරිය කරා, නමුත් මට බැරි වුණා. ඒ නිසා දැන් එහෙම බැරි කෙනෙක් කියලා මම වීරිය අතහැරලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ වෙලාවේ අනිත් ස්වාමීන් වහන්සේලා අවවාද කරනවා, වීරිය අතහැරීමෙන් ඔබ නුසුදුස්සක් තමයි කරේ. එන්නම් බුදුරජාණන් වහන්සේ හමුවට කියලා ඒ බුදුරජාණන් වහන්සේ හමුවට මේ භික්ෂුවව එක්කගෙන යනවා. මේ භික්ෂුව බොහොම අකමැත්තෙන් ඉන්නේ. ඒ වෙලාවේදී අර ස්වාමීන් වහන්සේලා අකමැත්තෙන් මේ භික්ෂුව බුදුපියාණන් වහන්සේ වෙත කැඳවාගෙන එනකොට බුදුරජාණන් වහන්සේ විමසනවා, මහණෙනි, ඔබ අකමැත්තෙන් මේ භික්ෂුව රැගෙන ආවේ කුමක් නිසාද? මොහු විසින් කුමක්ද කරන්න ලද්දේ කියලා. ස්වාමීනි, මේ භික්ෂුව මෙමෙදු සර්වඥගාමී ශාසනයෙහි පැවිදිව මහණදම් පුරමින් සිට වීරිය අතහැරයි ඇවිල්ලා තියෙන්නේ කියලා මේ විදිහට භික්ෂුන් වහන්සේලා බුදු පියාණන් වහන්සේට දැනුම් දුන්නාම ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, මහණ ඔබ මෙවන් සසුනක පැවිදි වෙලා තමා අල්පේච්ඡයයිද තෘප්තිමත් වූ එකයිද හොඳ කලා වූ එකයිද වීරිය තමා හඳුන්වා ගැනීම පිණිස නොයදවා මේ විදිහට තමන්ව අඳුර ගන්න නැතුව
හල වීරියක් ඇත්තේ නැත්නම් වීරිය අතහැරපු කෙනෙක් බවට ප්‍රසිද්ධ වුණේ කොහොමද? ඇයි එහෙම වුණේ? ඔබ පෙර වීරවත් වූයේ නොවේද? ඔබ තමා තුළ ඒ කරා වූ තමන්ගෙන් ඒ කරා වූ වීරිය නිසා වැලි කතරක 500ක් ගැල් හිසිටි මිනිසුද ගොන්හොද පැනලව සැපවත් වුණා නේද? දැන් කුමක් නිසා වීරිය අත්හැරපු කෙනෙක් බවට පත් වුණාද කියලා ඒ භික්ෂුවට මතක් කරනවා. ඒ භික්ෂුව ඒ වචන ටිකෙන්ම පින්වතුනි උත්සාහවන්ත භික්ෂුවක් බවට පත් වෙනවා. ඒ වීරිය අත්හැරපු ගතිය දුරු කරනවා. ඉතින් භික්ෂුන් වහන්සේලාත් මේ කතාව අහලා ස්වාමීනි දැන් මේ භික්ෂුව වීරිය අත්හැර බව අපට පැහැදිලියි. නමුත් පෙර මොහුගේ තනි වීරියෙන් නිසා වැලි කදරෙහි ගොනුන්ට හා මිනිසුන්ට පැනලව සැපවත් වූ අයරු අපට අප්‍රකටයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේ සියල්ලම දන්නවනේ. ඒ නිසා අපට මේ අප්‍රකට වෙච්ච කාරණය වදාරුන මැනවයි කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. එහෙනම් මහණ අසව කියලා භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේට සිහි උපදවමින් ඒ භවාන්තරයෙන් ඇසුණු කරුණ මේ විදිහට ප්‍රකට කරනවා. පෙර කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් ඒ රජ පරම්පරාවේ තවත් එක් රජ කෙනෙක් රාජ්‍ය කරන කාලයේ බෝධිසත්වයන් වහන්සේ සාත්නායක කුලෙහි පිළිසිඳගෙන වැඩිවියටපත් 500ක් ගැලින් වෙනදාන් කරමින් හැසිරෙනවා. ඉතින් මේ වෙළඳතුමා දිනක් සැටයදුම් වැලි කදරට පිවිසලා ඒ කදරෙහි ඉතා සිවුමැලි මිටින් ගත් කල අතේ රැඳෙන්නේ නැහැ. ඉතින් ඉරු උදාවේ පටන් ගිනි අඟුරු රසක් මෙන් උණුසුම් පාතබා යන්න බෑ. ඉතින් ඒ නිසා එහි යන්න දර දිය තල සහල් ආදිය ගැල්වල පටවගෙන රාත්‍රී කාලෙහිම තමයි ගමන් කරන්නේ. ඉතින් හිරු උදාවෙත්ම ගැල් වටකොට තබලා ඒ මැත්තේ මණ්ඩපයක් කරලා නැත්තම් ඒ ගැල් වට කරලා මැද්දාවේ තමයි වාසය කරන්නේ. ඒක වහලයක් ගහලා ඇතුළේ තමයි වාසය කරන්නේ. ඉතින් වේලාසනියම ආහාර පිස නිම කරලා අර ගැල් සෙවණෙහි විවේක අරගෙන රාත්‍රියේ තරු බලාගෙන තමයි ගමන් කරන්නේ. ඉතින් රාත්‍රී භෝජන අනුභව කොට දිම සිහිල් වූ කල්හි ඒ ගැල්ව දාගෙන යන මේ මුහුදු ගමන නැත්තම් මේ මුහුදු කාන්තාරය නැත්තම් මේ කතර කියලා කියනවනේ කාන්තාරයටත් එක්තරා සාගරයක් හැටියට. ඉතින් මේ මුහුදු ගමන සාගර ගමනක් හා සමානය කියලා මේ ගොඩනීමේ ඉන්නවා කියන මේ ජාතක දේශනා සඳහන් වෙනවා. ඉතින් මේ ගොඩනීමවා තමයි බෝධිසත්වයන් වහන්සේ. ඉතින් ඒ තරු සලකුණු බලාගෙන ඒ විදිහට තමයි බෝධිසත්වයන් වහන්සේ දැන් මේ ගමන යන්නේ. ඒ සාත්තුනායකතුමත් එදවසත් අර පෙර ආකාරයෙන්ම මේ විදිහට දැන් කාන්තාරි ගමන් කරනවා. ඉතින් 160 යොදුනක් ගියා. 61 යොදුනක්ම දැන් ගිහිල්ලා අවසానයි. එකරැයින්ම මේ මරු කාන්තාරයෙන් එතර වෙන්නයි තියෙන්නේ. ඒ කියන්නේ මේ කාන්තාරයෙන් තව එකරැයකින් එතර වෙන්න තියෙන වෙලාවේ රාත්‍රි භෝජනේ අරගෙන දිය අවසන් කරලා ගැල් යොදාගෙන යනවා. ඉතින් පින්වතුනි මේ නියමුවා ගැලෙහි දික්සඟලා පුටුවක් තබාගෙන අහසේ තරු බලමින් මෙදෙසින් පද වුණ මෙදෙසින් පද වුණ කියලා වැතර ඉන්නවා. ඉතින් ගැල් නායකයා බෝධිසත්වයන් වහන්සේ දැන් ගැල පදවගෙන යන වෙන කෙනෙක්. ඉතින් ඔහු බොහෝ දිනක් නොනිදා සිටි නිසා වෙහෙස නිසා නින්දර වැටෙනවා. මේ ගොන්නුත් මොකද කරන්නේ? ආපසු හැරිලා ආපු මගේම දැන් කිසිම නියමයක් නැති නිසා කිසිවක් දන්නේ නැතුව කලින්දා රාත්‍රියේ හිටපු තැනටම ආපහු යනවා. ඉතින් නියමුව හිරි උදාවන කල්හි නැකත් අඩු බලා ගැල් නවත්තන්න කියලා නවත්තලා පිළිවෙලින් තබා අර තමන් ඊයේ රාත්‍රියේදී ඒ පාවිච්චි කරපු තැනම කියලා අඳුන ගන්නවා. දැන් ඉතින් අපේ දිය මතුර ධර්මයේ ඔක්කොම හිස්සලා තියෙන්නේ. ඒ නිසා දැන් අපට යාගන්න විදිහක් නැහැ. අපි දැන් නැසනවා. මේ විදිහට කල්පනා කරලා ගැල් බටකොට තබල මණ්ඩපයක් කරගෙන තමාගේ ගැල යට වෙලා දැන් නින්දට වැටිලා බොහොම සෝකයෙන් ඉන්නවා. බෝධිසත්වයන් වහන්සේත් කල්පනා කරනවා මා වීරිය අත්හැරලා සියල්ලෝම නැසනවා. ඒ නිසා
අලියම මේ පොළව සිසිල්ලලා වෙහිම මේ කාන්තාරයේ ඇවිදලා පොඩ්ඩක් බලනවා. හීතන පඳුරක් අපි බෝධිසත්වයන් වහන්සේට මේ වෙලාවේ දැක ගන්න ලැබෙනවා. ඉතින් මේක යට දිය සීරාවක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. නැත්නම් මෙහෙම ගහක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා උදැල්ලක් ගෙන්වාගෙන ඒ ප්‍රදේශය හාරන්න ගන්නවා. සැටරියනක් හාරනවා. නමුත් මෙතෙක් දුර හාරලත් අන්තිමට ගලක තමයි පින්වතුනි උදැල්ල හැප්පෙන්නේ. ඒ හැප්පුණ කෙනෙහි සියදම දෙනා වීර්ය අත්හරිනවා. මොකද දැන් ගලක්නේ මෙතනින් එහාට හාරන්න බෑ. ඉතින් අප බෝධිසත්වයන් වහන්සේ ගලට යටින් ජලයේ තිබිය හැක කියලා විශේෂ විදිහට කල්පනා කරලා ඒ ගල උඩ වැතිරිලා ටිකක් කන් යොමාගෙන අහගෙන ඉන්නවා ජලය හඬක් ඇහෙනවද කියලා. ඒ වෙලාවේදී අප බෝධිසත්වයන් වහන්සේට මේ යටින් ජලය ගලන හඬ ඇහිලා ගොඩට ඇවිත් සුලවටුවා අමතා ඒ කියන්නේ තමන්ගේ ඒ සේවක දරුවා අමතලා ඔබ වීර්ය අත්හැරොත් අපි සියල්ලම නැසෙනවා. ඒ නිසා ඔබ වීර්ය අත්හැර මේ යකඩේ අරගෙන වලට බැහැලා මේ කළු ගලට පහර දෙන්න කියලා මතක් කරනවා. ඉතින් ඒ තැනත්තත් බෝධිසත්වයන් වහන්සේගේ වචනේ පිළි අරගෙන සියල්ලන් උස්තහය අත්හැරලා දීද්දී තමා වීර්ය අත්හැර වලට බැහැලා අර ගලට පහර පිට පහර ගහනවා. ඒ පහර වලින් අර ගල බිඳිලා නිඳ පතුලේ තියෙන සම්පූර්ණ ගල බිඳිලා වතුර අහසට විදින්න ගන්නවා. සියල්ලෝම බොහොම සතුටටපත් වෙලා පන් නිස්නානය කරගෙන ඒ වැඩිපුර ජලයත් අරගෙන දඬු පලා කැඳවත් ආදිය තමන්ගේ ඉතිරලා තිබ්බ ටික පිසගෙන ආහාරට අරගෙන ගොන්නුන්ටත් කවලා හිරු බැසයත්ම අර දිහවල ළඟ කොඩියක් බැඳලා කැමත් තැනකට ගියා. තමන්ගේ භාණ්ඩ දිකුණලා දෙගුණ දෙගුණ කරලා ලාභ අරගෙන තමන්ගේ නැවත වාසස්ථාන වලටම පිටත් වෙලා යනවා. ඉතින් මේ විදිහට ඒ ගමන සාර්ථක කරගෙන ඔවුන් තමන් වාසය කරපු තැන් වලට ගිහිල්ලා දෙවි ඇතිතාක්කේ පින්කම් ආදිය කරමින් සිට කම්මෝ පරිද්දෙන් මිය පරලොව ගියා කියලා මේ ජාතක දේශනාවේ සඳහන් කරන සම්මා සම්බුද්ධ පියාණන් වහන්සේ මේ කතාව දේශනා කරමින් මේ ගාථාව අරමුණු කරගෙන මුලින් සඳහන් කර ඒ අකිලාසනෝ වන්නුපතේ කනන්තා කියන ගාථාව අරභයා නැත්නම් ඒ ගාථාව අරමුණු කරමින් පිටිසර ධර්ම දේශනා කරනවා. පින්වතුනි මහණෙනි කුසීතයා පවිතු අකුසල් යුක්ත වූයේ දුකසේ වාසය කරයි. ලගන්නා වූ තමාගේ යහපත පිරිහෙලා නම් මහණෙනි පටන්ගත් වීර්ය ඇත්තේ පවිතු අකුසල් වලින් එන්න සැපසේ වාසය කරයි. මහත් වූ යහපත සම්පූර්ණ කරයි. මහණෙනි හීන වූ වීර්යයෙන් උතුම් නිවනට පැමිණීමක් නොහි. මෙසේ නොයෙක් සූත්‍ර වලින් කුසීතයාගේ දුකසේ විසීමත් පටන්ගත් වීර්ය ඇත්තුගේ සැප විහෙරණයක් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. ඉතින් මේ විදිහට වර්ණනා කළ ඇරඹු වීර්ය ඇති ආර්ය ධර්මය නොලබූ තැනැත්තා තමන් මේ වීර්ය ආරම්භ කරන්නේ නම් අන්න එහෙම ආරම්භ කළ විදසුන් වඩනවා නම් ඒ වීර්ය බලයෙන් අවබෝධ කටයුතු සැප විහෙරණ දන්නා වූ ඒ උතුම් වූ ඒවං මුනි විරිය බලෝපන්න අකිලාසම වින්දේ හදයසන්තේ කියන ඒ ගාථාව ධාරණින් මේ නැවත නැවතත් උන්වහන්සේ මතක් කරන්නේ ඇරඹු වීර්ය ඇත්තනත්තාට විපස්සනා ආදී සියල්ලම සාර්ථක වෙනවා කියන කාරණය. ඒකයි මෙහිදී ඒ විස්තර කරේ. අර වෙලෙන්දෝ නො අනලස්ව නැත්නම් අලස වෙන්නේ නැතුව වැලි තලාව හාරන්නාහු ජලය ලැබුවාහුද එසේ මේ සසුනේහි නො අලස වෑයම් කර නොනැති භික්ෂුව මේ ධ්‍යාන ආදී වශයෙන් විභාග කළ හෘදේ සාන්තිය ලබයි කියන ගාථාව මේ සියල්ල දේශනා කරලා මතු කරලා දක්වනවා. ඉතින් අවසානයේදී මතක් කරන මහණෙනි ඔබ ඒ පෙර දියබින්දක් සඳහා වීර්ය කොට දැන් මෙබඳු මාර්ගඵල පිණිස නෛර්යානික සසුනෙහි කුමක් නිසා වීර්ය හරණයේද කියලා වික්ෂුන් වහන්සේ ගිමසනවා. මෙසේ මේ දම් දෙසම ගෙනහැර දක්වමින් පහන් වූ සිත් ඇතියේ වික්ෂුන් වහන්සේට සිවුසස් දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. පින්වතුනි සාධනාද පවත්තමු මේ චතුරාර්ය සත්‍ය දේශනා අවසානයේදී අර වීර්ය අත්හල භික්ෂුව අග්‍රඵලය වූ මහා රහත් භාවෙහි පිහිටනවා. බුදුරජාණන් වහන්සේත් ඉක්ොත් වදාරා අනුසන්ධි ගලපා මේ ජාතක දේශනා නිමා කරනවා. පින්වතුනි එසමෙහි විහීරිය අත්නහැර
පොළව හාරා ගලවිද මහජනයාට ජලය ලබා දුන්නේ සුළු වටුවා නම් මෙකල මේ වීරිය අත්හල භික්ෂුවයි. සෙස පිරිස නම් මෙකල මේ බුදු පිරිස සාත්තුනායක වනාහි මම්ම විමි කියලා පූර්වාපර සංගීත බුදු පියාණන් වහන්සේ ගලපා වදාරනවා. හැමෝම වීරිය අත්හරින මොහොතක කවුරු වීරිය අත්හැරියත් අපි වීරිය අත් නොහැරිය යුතුයි යහපත් දේවල් සඳහා කියන ආදර්ශයේ හොඳින් මතු කර දෙන කතාවක් සිද්ධියා. ඉතින් ඒ නිසා වීරියේ වටිනාකම වීරියේ කළ යුතු තැන වීරිය කියන්නේ කොමද්ද කියලා අපට ගැඹුරින් හිතලා කරුණු කාරණා සලකලා අපේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන් උත්තම ජාතක දේශනාවක් අපි දැන් ශ්‍රවණය කරේ. නාචින්තයන්තෝ පිරිසෝ විශේෂම අධිගච්ඡති. හිතන්නේ නැති පුජ්‍යලයා විශේෂත්වයකටපත් වෙන්නේ නැහැ. අහන දේ කුමක් වුණත් වැඩි වැඩියෙන් හිතන තරමටයි ඒකෙන් ප්‍රයෝජන ලැබෙන්නේ. නිසා අපි මේ කාරණාව ගැන වැඩි වැඩියෙන් හිතලා අපේ වීරිය උතුම් කරගෙන උතුම් වූ වීරියෙන් අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න උත්සාහ කරන්නට ඕනේ.